හයි, කොහමද? ඉතින් ෂා FM අපි හැමදාම මේ අලුත් විදිහ වෙනස් විදිහ වැඩ කරනවානේ. ඉතින් ඒ වගේ අලුත් විදිහ වෙනස් විදිහ දෙයක් තමයි මේ කරන්න හදන්නේ. පහුගිය කාලේ හිරු ටීවී නාලිකාවේ ඔය ආස කරපු ඔය ආදරෙන් බලපු ලන්වී ටෙලිඩ්‍රාම එකේ ඔය ආසම කරපු කැරක්ටර් එකකට තමයි අද අපි එන්නේ කියලා කිව්වේ. එයාගෙන පොඩ්ඩක් කතා කරන්න. ඒත් එක්කම ඒ කතාව අතරතුර පොඩි අලුත් වැඩක් කරන්නත් අපි බලාගෙන ඉන්නවා. ඒක බලන්න වෙන්නේ ඔයාට අපිත් එක්ක දිගටම මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවොත් තමයි. ඉතින් මං කිව්වේ නෑනේ කවුද අද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ලන්වී ටෙලිඩ්‍රාම එකේ ඔයා ඩයනා කියන කැරක්ටරකට ආස කළා නේද? මේ ඉන්නේ ඩයනා. කොහොමද ඩයන? හොඳින් ඉන්නවා. මං හිතන්නේ නංග ලංවේදී ඩයනට ආදරේ කරේ නැහැ, හැමෝම වෛර කරා. හරි, මේ ඩයනනේ දැන් ඇත්තටම හරිම නම ජයනි. ජයනි කොහොමද ඩයන වුනේ? ජයනිට ඩයන වෙන නම් ගොඩක් අමාරු නා. ඒ කියන්නේ මර කැරක්ටර් එකක් ශ්‍රියන්තයත් එක්ක රඟපානුනේ. ශ්‍රියන්ත අයියා පාතාල නායකෙක්, පාතාල නායකයාගේ සෙක්‍රටරි විදිහට. ඒක හරිම අමාරු වුණා. හැමතිස්සම මගේ අතේ පිස්තෝලයක් තියෙනවා. ඒ වගේ කියන අපි සාමාන්‍ය ජීවිතේ හරිම අහිංසක චරිතයක්. ඒක නිසා ඒත් ඒ අභියෝගයට මං හිතනවා මං සාර්ථකව මුහුණ දුන්නා. මිනිස්සු ගොඩක් මට වෛර කළා ඩයනගෙන් පස්සේ. ඔව්, දැන් ඩයනා කියන්නේ අපිට ඩ්‍රාමයක දැක කැරක්ටර් එකක්නේ. ඇත්තම ජීවිතේ ජයනි කියන කෙනාගෙන අපි කතා කළ බලමු. කවුද ජයනි කියන්නේ? කොහොමද මේ ෆීල්ඩ් එකට එන්නේ? ඇක්ටින් පැත්තට එන්නේ කොහොමද? මේ දේවල් ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඇක්ටින් පැත්තෙන් නම් ඔය හිරු නාලිකාව හරහා විකාශන වන ලංවී ටෙලිඩ්‍රාම එකේ ස්ක්‍රිප්ට් රයිටර් තිමිර උඩලමත් අය තමයි මට ආරාධනා කරන්නේ. මගේ පාසල් කාලේ නම් මිත්‍රයෙක් පර සඳුන් අයියා, අදිල්ෂාන් අයලා දෙන්නගේ අනුමැතියත් එක්ක මාව කැරක්ටර් එකට සිලෙක්ට් වෙනවා. මුලින්ම ෆීල්ඩ් එකට එන්නේ මම නාලිකාවක අවුරුදු කුමාරි තරගේ ක්‍රවුන් කරනවා. ඒ හරහා 2011 තමයි ෆීල්ඩ් එකට එන්නේ. හැබැයි මම වෘත්තීය ගුරුවරියක්. ඒ නිසා ෆීල්ඩ් එකේ ලොකුවට වැඩ ගොඩක් කරේ නැහැ. තෝරා බේරා ගත්ත වැඩ කිහිපයකට තමයි සහභාගී වෙන්නේ. එතකොට දැන් මේ ජයනි, ජයනි කියන්නේ ගුරුවරියක්නේ, ඩයනා කියන්නේ කැරක්ටර් එකක්. මේ ගුරුවරියක් එතකොට ඇක්ටින් පැත්ත මේ දේවල් කොහොමද බැලන්ස් කරගෙන කරන්නේ? මොකද දැන් ගුරුවරියක් කියලා කිව්වම අපි දකින්නේ ටිකක් වෙනස්ම පැත්තක් නේ නේද? ඒ වගේ කෙනෙක් කොහොමද මේ කැරක්ටර් එකක්, එහෙමත් නැත්නම් චරිතයක් පනපවන්නේ? ඇත්තටම ශනායා, ගුරුවරියක් කියන්නේ ඇත්තටම අමුතුම චරිතයක්. ඒ කියන්නේ පන්තියට ගියාට පස්සේ අපි හැම වෙලේම අපේ රෝල් එක ළමයි ගන්නවා. අපිව ගන්නවා ළමයි. අපි හැසිරෙන විදිය, කතා කරන විදිය, ගොඩක් වෙලාවට චූටි දරුවෝ අපිව ගන්නවා. ඒක නිසා මේ ඩයනා කැරක්ටර් එක මම මුලින්ම පාතාල සමාජිකාවක් ඉදිරි ගම මංකමට කරන්න බෑ අයියේ, මේක කරොත් අවුලක් වේද කියලා. ඊට පස්සේ නැහැ, මේ හැමෝම එකට අකමැත්තක් වුණේ නැහැ. ඒ නිසා මම කළා. කරාට පස්සේ දරුවෝ ඒ කතාව හරි ආදරෙන් වැළඳගත්තා. හිරු නාලිකාව හරහා ගිය ලංවී ටෙලිඩ්‍රාම එක ඒ වෙනකොට මට ලොකු බලපෑමක් වුණේ නැහැ. සමහර වෙලාවට ඉතින් අපිට පාතාලය විදිහට හැසිරෙන්න වෙනවා. පන්තියට ගියාම දඟලනකොට ළමයි යක්ක වගේ කෑ ගහනකොට සමහර වෙලාවට අපිට මැර කැරක්ටර් එකක් තඟපාන්න වෙනවා. ඒක නිසා මට ගුරු ජීවිතේ දෙක, මම හැමතිස්සෙම මම ගුරු ජීවිතේ කලාවයි දෙක පටලගෙන නැහැ. මට ඉඩ ලැබෙනකොට තමයි මම කලාවට සහභාගී වෙන්නේ. නම් මගේ ලයිෆ් එක ගුරු ජීවිතේ ගලාගෙන යනවා. එතකොට මේ අක්ක දැන් මේ දැන් ලන්වී ටෙලිඩ්‍රාම එකට කලින් වෙන ටෙලිඩ්‍රාමාස් වලත් ඇක්ට් කරලා තියෙනවද? මොකද මට දැනගන්න ලැබුණා මේ අපි කලින්, ඒ කියන්නේ දැන් ටෙලිඩ්‍රාමාස් වලට එන්න කලින් ටීවී කමර්ෂල්ස් මේ දේවල් වලට ගොඩක් සම්බන්ධ වෙලා වැඩ කරේ. ඉතින් කලින් ටෙලිඩ්‍රාමාස් වල ඇක්ට් කරලා තියෙනවද? කලින් මම ටෙලිඩ්‍රාම එකක අහිමි කියන ටෙලිඩ්‍රාම එකේ ඇක්ට් කළා. මුලින්ම කළේ මුතුපිහාටු කියලා පුංචි බබාලගේ ටෙලිඩ්‍රාම එකක්, රුවන් මාලිගා එකේ හිටියා. ඔය වගේ ටෙලිඩ්‍රාම 3-4ක තමයි හිටියේ.
ටීවී කමර්ෂස් තමයි වැඩිපුරම. ටෙලිඩ්‍රාමා වලට මට යන්න බැරි නංගි මගේ නිවාඩු ප්‍රශ්නේ. අපිට දිගටම නිවාඩු ගන්න බෑ. ෂූටින් ටිකක් කොළඹින් පිට යන්න වුණාම මේක ප්‍රශ්නයක්. නමුත් ටීවී කමර්ෂල් එහෙම නෑ. එක දවසින් ෂූටින් ඉවරලා එන්න පුළුවන්. ඒ නිසා මම ටීවී කමර්ෂල් පැත්ත තමයි වැඩිපුර තෝරගත්තේ. කමර්ෂල් මේ වෙනකොට 25ක් 30ක් අතර වගේ කරලා තියෙනවා. එහෙම තමයි ඉතින්. එතකොට මේ ටීවී කමර්ෂල්ස් වලින් තමයි ගොඩක්ම මේ කනෙක්ටින් කියන දේ රංගනේ කියන දේට අඩිතලම ඇටලා තියෙන්නේ. ඒ කියන්නේ වෙලද දැන්වීම. ඒ දේවල් වලට ගියහට පස්සේ. එතකොට මේ දැන් කියන්නේ දැන් මේ අපේ හිරු ටීවී නාලිකාවෙන් ලන්විටෙඩ් ඩ්‍රාමා එක විකාශනය වුණේ. ඒක සාමාන්‍යයෙන් ටිකක් මේ අපේ දැවැන්ත අපේ පරිණත හොඳ මේ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක තමයි වැඩ කටයුතු කරන්න උනේ. කොහොමද ඒ අත්දැකීම? ඒ අත්දැකීම ඇත්තට මට බොහෝ වෙලාවට මගේ ෂූටින් වෙතුන ශ්‍රියන්ත මෙන්ලිස් එක්ක. ශ්‍රියන්ත මෙන්ලිස් කියන්නේ ශ්‍රේෂ්ඨ දැවැන්තයෙක්. ඇත්තට මට රඟපාන්නේ කොහොමද, කැමර එකට ෆේස් කරන්නේ කොහොමද කියා මට එයාගේ දරුවෙක් වගේ ළඟට අරගෙන හැමදේම කියා දුන්නා. ඒක මාර හොඳයි. ඒ කියන්නේ මට හිතාගන්න බෑ, සමහරු කියනවා ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෝ අපිට අත දෙන්නේ නැහැ කපනවා කියලා. හැබැයි මට ඒ වගේ අත්දැකීම් නැහැ. මට ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන්ගෙන් එහෙම කැපිලි ආවේ නැහැ. මං වැඩ කරපු හැම ප්‍රවීණයෙක් එක්කම මම හරිම සහයෝගයෙන් සමගින් වැඩ කළා. මට ආදරෙන් හැමදේම කියා දුන්නා. මම මේ අවස්ථාවක් කරගන්න ඔය හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔව්, අපි දැන් කතා කරානේ. මං කිව්වා වැඩසටහන පටන් ගන්නකොටම මේ වැඩසටහන අතරමැද පොඩි විශේෂ දෙයක් තියෙනවා කියලා. ඒ තමයි ටෝක් විත් මී අපේ අලුත්ම සෙග්මන්ට් එක. ඒකත් පට් කරන්න ඕනි. මොකද මේ ජයනි වීරසිංහ එහෙම නැත්නම් අපේ මේ ඩයනා, එයාට මං එන්න කියලා කිව්වේ විශේෂයෙන්ම මේ සෙග්මන්ට් එක කරන්න ඕන නිසා. අපි එහෙනම් සෙග්මන්ට් එකට ගිහිල්ලා ඊට පස්සේ අපහු මේ කතා බහ අරගෙන යමු. හරි, අපි පටන් ගන්න හදන්නේ ටෝක් විත් මී සෙග්මන්ට් එක. මං අකගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ලොකු දිග උත්තර නෙවෙයි, සරලව කෙටියෙන් මට උත්තර දෙන්න ඕනේ. හරි, සරි. ඔව්, ෂෝට් ඇන්ඩ් ස්වීට්. හරි උත්තර දෙන්න ඕනේ. හැබැයි අවංකව උත්තර දෙන්න ඕනේ. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි මම අහන්නේ. හරි, පළවෙනි ප්‍රශ්නේ. දැන් අක්කා ඇත්තටම අපිට කලින් කියන්න බැරි වුණා. විවාහකයිනේ, දරුවෝ ඉන්නවා. පළවෙනි ප්‍රශ්නේ, වැඩිපුරම ආදරේ දුවටද පුතාටද? ඕ මයි ගොඩ්. මට ඔකට උත්තරයක් දුවද පුතාද කියන්න බෑ. මගේ දුව මේ හැනම් පුතා මේ හැස් දෙකම නැතුව මට බෑ දෙන්නට ආදරේ. හරි, ඊළඟ ප්‍රශ්නේ, ඔයා කැමතිම රැවුල වවපු අයටද රැවුල කපපු අයටද? වවපු අයට. වවපු අයට. දැන් අක්ක රංගන ශිල්පිනියක්නේ, එතකොට ෆැෂන්ස් කරනවා. කැමතිම හීල්ස් දාන්නද ෆ්ලැට්ස් චූස් කරද? මට ෆ්ලැට් තමයි රිලැක්ස්. හීල්ස් නම් හරි මං කම්ෆර්ටබල්. හරි, ඊළඟ ප්‍රශ්නේ මන් දන්න මේකට ස්පෙෂල් මේ ප්‍රශ්නේ. ආ, වැඩිපුරම කැමති කළු අයටද සුදු අයටද? මම ඕකට උත්තරයක් දීලා ගෙදර ගියොත් මට මගේ දෙල්ල මෙරිකයි. නෑ, මම ඇත්තටම කැමති කළු අයට. ඒකට උත්තරේ ඒද මන් දන්නවා. හරි, ඊළඟ ප්‍රශ්නේ, අඳින්න කැමති දිග ගවුන්ද කොට ගවුන්ද? එතනනම් ලොකු විශේෂයක් නෑ, අවස්ථාවට අනුව අඳිනවා. මං දෙකම අඳිනවා. හරි, ඔයා කැමති මේකප් ලුක් එකකටද නැත්නම් නැචරල් ලුක් එකකටද? ගොඩක් අය කියනවා මම මේකප් කරන් වෙනස්ම ලුක් එකක් එනවා කියලා. ඒක නිසා මම මේකප් කරන්න ආසයි. හැබැයි දැන් නම් මේකප් කරන්නේ නැහැ. ලුක් එක ලස්සනයි. කැමතිම කොණ්ඩේ වවන්නද කොණ්ඩේ කපන්නද? වවන්න. කොණ්ඩේ වවන්න. වැඩිපුරම ඉන්න කැමති පවුලයාත් එක්කද එහෙමත් නැත්නම් තනියමද? දැන් නම් ආසයි තනියෙන් ටිකක් නිදහසේ ඉන්න තියෙනවනේ. ඒතරම් විසි. ඒතරම් විසි. හරි, ඊළඟ ප්‍රශ්නේ, යූස් කරන්න කැමතිම ෆෝන් එක ඇපල්ද ඇන්ඩ්‍රොයිඩ්ද? ඇන්ඩ්‍රොයිඩ්. මට ඇපල් නෑ, ඒ නිසා මං ඇන්ඩ්‍රොයිඩ්. ඔකට දිග කතාවක් තියෙන එක කියන්න බෑ. ඊළඟ ප්‍රශ්නේ, වැඩිපුරම බලන්නේ ටීවීද යූටියුබ්ද? යූටියුබ්. යූටියුබ්. දැන් අක්ක බිසීනේ, නිවාඩුවක් හම්බුන වෙලාවට කැමති පොතක් කියවන්නද නැත්නම් මූවි එකක් බලන්නද? නිවාඩුවක් මට නෑ නංගි. නිවාඩුවක් හම්බුන වෙලාවට කරන්න වැඩක් නෑ. නිවාඩුවක් හම්බෙච්චම මම කරන් නිදාගන්න. ඒක තමයි කැමතිම. වැඩිපුරම යූස් කරන්නේ Facebook එකද Instagram එකද? Facebook. Instagram එකකුත් තියෙනවා. ඒකට වැඩි යවෙන්නේම නැහැ, හුරුවටම යන්නේ Facebook. හරි, ඊළඟ ප්‍රශ්නේ, වැඩිපුරම යන්න කැමති බීච් එකටද පාක් එකටද? බීච් එක ළඟම මං හිටියේ. ඒක නිසා බීච් එකට කැමති නැහැ. මං ආස පාක් එකට යන්න. හරි, අන්තිම ප්‍රශ්නේ, වැඩිපුරම කැමති ටීචින් වලටද ඇක්ටින් වලටද? හරි, ඔන්න ඔහොමයි අපේ ටෝක් විත් මී සෙග්මන්ට් එක තිබ්බ. ඉතින්
ඔන්න කොමයි ඩයන නෙවෙයි ජයනි අපිට උත්තර දුන්නේ අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා Top with me segment එකෙන් පස්සේ අපි ආපහු අපේ කතා බහ කරගෙන යන්න තමයි හදන්නේ දැන් අක්කා මේ අපේ ලන්වී ටෙලිඩ්‍රාම එකේ හිරු ටීවී එකේ විකාශනය වුණු ලන්වී ටෙලිඩ්‍රාම එකේ කරේ ඩයන කියන කැරක්ටර් එකනේ මීට අමතරව ඔයා කැමති මොන වගේ කැරක්ටර්ස්ටද මොන වගේ චරිතද කැමති රඟපාන්න ඇත්තට මම ආසයි කැමති චරිතයක් රඟපාන්න මට තාම හම්බ වෙලා නැහැ හේතුවක් තියෙනවද දන්නේ මට හිතෙනවා මට ඒක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා ඔය දැන් කරපු චරිතේ ටිකක් මේ සැර නපුරු චරිතයක් නැති චරිතයක් නේ කරන්න හම්බුනේ මට ආසයි අර ගැමි නිකන් අර නිකන් අර ඔසරි ඇඳලා ගැමි කොණ්ඩ ගුලි ගහලා ඒ වගේ චරිතයක් රඟපාන්න තිබුණත් මට දැන් අක්කා මේ ටීචින් කරනවා ඒ වගේම ඇක්ටින් කරනවානේ සිංගින් පැත්තත් පුළුවන් ඇති අපි පොඩ්ඩක් කියමුද ලස්සන සිංදුවක මුල් කොටස පුළුවන් ඇති කියලා කිව්වට මම හිතන්නේ මට බැහැ සිං කරන්න ඔයාගේ ඉල්ලීමට මම චුට්ටක් කියන මං ආසම සිංදු සිහින නෙළුම් මල් පොකුණු පුරා මගේ පුතුගේ කිරිසිහිනේ සුවඳ කළා මගේ ලොවම සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේමු වගේ පවන් සලා ලස්සනයි බෑකිවට පුළුවන් ලස්සනට සිංහරා හරි අක්ක දැන් මේ ඔයා දැන් මේ දවස්වල තාම ටීචින් කරනවනේ ඒ කරන ගමන් තමයි මේ රඟපාන දේවල් වලට එතකොට මේ කමර්ෂල් පැත්තට මේ හැමදේමත් කරගෙන යන්නේ ඉතින් වාගේ ඉදිරි වැඩ කටයුතු කොහොමද තව ඉස්සරහට එන්න තියෙන ටෙලිඩ්‍රාමාස් මොන හරි තියෙනවද ඉස්සරහට එන්න ටෙලිඩ්‍රාම එකක් නෙමෙයි ෆිල්ම් එකක් තියෙනවා නංගි ඒක ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ප්‍රොඩක්ෂන් එකක් නෙමෙයි ඉන්දියන් එකක් ඉන්දියන් ෆිල්ම් එකක් ඇක්ට් කළා මේන් කැරක්ටර් එකක් කළා ඒක මම හිතන්නේ තව මාස දෙක තුනකින් රිලීස් වෙයි ඉස්සරහට පෝලන්ඩ් ෆිල්ම් එකකට ආරාධනාවක් ලැබිලා තියෙනවා ඒක ලංකාවේ ෂූට් කරන්නේ තාම ස්ක්‍රිප්ට් එක හම්බුනේ ඒක ස්කූල් නිවාඩු වෙනවා ඒ දවස්වලට ඇඩ්ජස්ට් කරගෙන ඉන්නවා එහෙම වුණත් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා හොඳ ආරංචි දෙකක් නේද ටෙලිඩ්‍රාමස් වලට වඩා පොඩ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකකින් ඉස්සරහට යනවා කියන්නේ ඉතින් ඒක ලොකු chance එකනේ ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නැති දෙයක් නේක මේ ඉතින් සුබපතන ඔය හැම වැඩකට උත්කම සාර්ථක වෙන්න කියලා ඉතින් මේ වෙලාව ඇති අක්කට මතක් කරන්න කට්ටිය ඒ වගේම ස්තුති කරන්න කට්ටිය ඉතින් අපි ඒක අවස්ථාවක් කරගමු ස්තුති කරන නංග මුලින්ම මම මෙතෙන්ට ආයේ මගේ තාත්තා නිසා තාත්තිකව තමයි මගේ පොඩ තුන්දෙනා මේ වෙනකොට හස්බන්ඩ් මගේ අම්මා ඒ වගේ මගේ පවුලේ සමාජික හැමෝම ප්‍රෝග්‍රෑම් එකකට කතා කරපු අයට ෂා FM එකට අනික මට ඩයන කැරක්ටර් එක දුන්න හිරු නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මගේ ගමන පිටපස්සින් හැමෝටම මම මේ අවස්ථාවක් කරගන්න ස්තුතිවන්ත අකේවට thank you මම කතා කරපු ගමම හරි නංගි මං එන්නම් කියලා මගේ ආරාධනාව බාරගත් අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවා. ඉතින් වාගේ වෙලාව කැප කරගෙන අද මේ ඉස්කෝලේ දවසක්. ආ ටීචර් කෙනෙන්නේ. ඉතින් ඒ දේවලුත් බැලන්ස් කරගෙන මං වෙනුවෙන් අපේ ෂා FM එක වෙනුවෙන් ආවට thank you so much. වාගේ හැම වැඩ කටයුත්තක්ම ඉදිරියේදී සාර්ථක වෙන්න කියලා ෂා FM අපි හැමෝම ආට සුබපතනවා. ඉතින් මේ වගේ තවත් අලුත් විදිහ වෙනස් විදිහේ දේවල් බලන්න ඔයාටත් පුළුවන් දිගටම ෂා FM එක හිටියොත්. ඉතින් කරන්න තියෙන්නේ අපේ ෂා FM YouTube channel එක subscribe කරලා තියාගන්න bell icon එක අනිවාර්යෙන් click කරන්න. ඒ විතරක් නෙමෙයි ෂා FM අපේ official Facebook page එක තියෙනවා. ඒකත් like කරලා follow කරලා තියාගන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වැඩකින් හම් වෙන එක ගිහිල්ලා එන්න. bye